සුප්‍රසිද්ධ ඉන්දිය ්‍යවසායිකල් රතන්ජී ටාටා මහතා පසුගේදා ජීවිතයට සමුදුන්න ඔහුගේ පොரோගාම්යා වන පැම්ස්් ජීජීතාටා සිය කපු සහ වානේ ්‍යාපාරය පටන්ගත්තේ එත්දහස් අටසිිය හැට අට වසරේදී තමන් මොනවද කරන්න කියන එක ගැන රතන්ටාටාට පසුගිය කාලක ඒකෙන් අරමුණක් ලැබුණා ටාටා බෙන්න්ස් දක්වා ඒ දියුණුවෙන්නේ ඒ අනවයි ි හැමෝටම ඒ විදිහට තව කෙනෙක් අරවුණු සහ ඉලක්ක හදලා දෙන්නේ නැහැ බොහෝවිට අපි ඒවා අපිව හදාගණ්ඩ ඕනේ රටක් විදිහටත් එහෙමමයි බ්‍රිතා ්‍යපාලන යටතේ ලංකාවටත් ඉන්දියාාවටත් යටත් විජිතපාලකයින් ආර්ථික මාර්ග දෙකක් හඳුන්වා දුන්නා ලංකාවට දුන්නේ වැවිලි ආර්ථිකය ඉන්දිියාවට දුන්නේ කාර්මික ආර්ථිකය වන විට එංගලාන්තිය කියන්නේ කාර්මික විප්ලවිය සිද්ධ චරටක් ඔවුන් එදහස් නවසය එක වසරේදී ඉන්දිියාව තුළ රෝයල් ඉන් ෆිල්ඩ් මෝට සයිකලය හදනවා ඒත් සමගම විවිධ කාර්මික නිෂ්පාදන ඉන්දිියාවට හඳුන්වාදෙනවා ඒත් ලංකාව වැවිලි ආර්ථකයහිමනවත්වොනවා එතැන්සිට ඉන්දිියාවත් දිගින් දිගටම ටාටා වැනි අයගේත් මැදිහත්වීම ආධාරෙන් කාර්මික ශේත්‍රයේ ඉහලටමනගෙනවා ලංකාව කාර්මික විශයදී, කොහුමෝල, රෙදිමෝල, සබන් මෝල ආදී වශයෙන් හෝ ප්‍රාථමික මෝල් සස්කෘතියෙන් සෑහීමකට පත්වෙනවා. මෙතැන් සිට සිදුවන්නේ අපේ රටේ ආර්ථිකේ එක් පැත්තක් වැසයාමක්. අපි දැන් ජාතියක් හැටියට කල්පනා කළ යුත්තේ මේ වැසේගිය පැත්ත විවෘර්ත කර ගැනීමයි. ඒ සඳහා තමයි කිස්සිවෙකුත් අපට බන්තේසික තබාන් ොදුන් අරමුණක් වෙත දහිරය සම්පන්නව ලඟාාවிய යුත්තේ හැම බිම් அගලකම වගකරමු යනුවෙන් අපිට උදානවාක්යක්තියෙනවා. හැම තැනකම හැම කෙනෙකුටම කර්මික නිෂ්පාදන කරන්න බැහැ. ලෝකේ තියෙන කර්මාන්තහා ව්‍යාපාරික ආයතන අතරින් සට අනුවක්ව කුඩාහා මත්්‍ය පරිමාන කර්මාන්ත ප්‍රමාණය මිලියන හාරසියක් විතර වෙනවා ලෝකේ රැකා නිෂ්ානීෙන් සියයට හැටකට වැඩි ප්‍රමාණයකට දායක වෙන්නේ මේ ආයතන ගෝලිය දල ජාතික නිෂ්පාදනයට මේ විවසායන් දක්වන ආංශික දායකත්වය සියට පනස්පහක් එ අනුව පැහැදිලි ලෝක ආර්ථිකයේ පදනම වෙලාතියෙන්නේ මේ කුඩ හා මත්්‍යපරිමාන කර්මාන්ත මේසා වැදගත් සුළු හා මත්‍යපරිමාන කාර්මික නිෂ්පාදන ලෝකයක් වෙතට ඇතුල් වෙන්න අවශ්‍ය දැනුම සහ කැපවීම අපට ජාතියක් හැටියට තියෙනවා අප පැරණි අර්ථයෙන් පෘෂිකාර්මික නිෂ්පාතනය පමණක් ඇලි ගැලි සිටියහොත් සිදුවන්නේ කුමක්ද. ලංකාව සහාචීනය අතරරබර් සහල් ගිවිසුමට සිද වූ දේම නෙවෙයිද. ටික්ක කලා ගතවෙද්දී ගිවිසුමේ පත්ලහිල්වනේ රබර් ඇටචීනයට ගෙනකොස් ඔවුන් ඒවා එහි පැල්කරගත් නිසයි. කාර්මික ඥානය එසේ කිසිවෙකුට පැහැරගතනො හැකි. කාර්මික දැනුම රටේ ආර්ථික ස්ථාවරත්වේ மூූල පදනමක් වෙන්නෙත් ඒ නිසයි. ඒ නිසා කාර්මික ශිල්පි සාමූහිකයක් ජනතාව අතරින්ම ගොඩනාගන වැඩේ ලහිලහියේ සිද්ධ කළ යුතුයි. එතකොට ඒ අතරින් අපේරටිත් ටාටලා අදානිලා බිහිවේ. හදබස්ස වියවන පිටපත විමලනාත් විරරත්න.